සති පසුගිය 24 වෙනිදා අපිට පුළුවන් වුණා අපි දිගින් දිගට කියව කාරණේ ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තිබෙන කාපු දවන්තම ආයෝජනය විශේෂයෙන්ම ඍජු දේශ ආයෝජනය විදියට ඩොලර් මිලියන 3850ක තෙල් පිළිපහදුවේ මූලික කටයුතු වැඩ ආරම්භ කරන්න ගරෝදමතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම ඩොලර් මිලියන 75ක නවීන තාක්ෂණයෙන් හෙබි ජර්මන් තාක්ෂණය උපයෝග කරගෙන නිර්මාණය වෙන දැවැත්ත සිමෙන්ති කර්මාන්ත ශාලාව වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන් වුණා එකම දින ඉතින් මේක විශාල ජයග්‍රහණයක් විදියට මම විශ්වාස කරනවා මොකද හම්බන්තොට අපේ රටේ ආර්ථිකයට උපාය මාර්ගිකව කොහොමද භාවිතා කරන්නේ කියන කාරණේදී අපේ රජයක් විදියට බොහොම වගකීමෙන් බොහොම බුද්ධිමත්ව පසුගිය අවුරුදු තුනේ කටයුතු කරා මොකද 2006-07 ආරම්භ කරපු හම්බන්තොට වරාය පිළිබඳව අපිට මේ චෝදනා තිබුණත් එතන වරායක් ඉදිකිරීම පිළිබඳව අපි ගුව වරායක් ප්‍රදේශයට අවශ්‍යයි. මේ වරායට සමගාමීව රටට කර්මාන්ත ගේ ඒ වරාය සක්‍රීය වරායක් බවට පත් කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල පැවතුණු රජයට තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඒ අයට තිබුණා වරාය ඉදිකිරීම වලට සමගාමී. ඒ ප්‍රදේශයේ යටිතල පහසුකම් ඉදිකිරීම වලට සමගාමී. ඒ වරාය හා බද්ධ කරන්න පුළුවන් උපාය මාර්ගිකව අපිට විශාල වශයෙන් රටට ඍජු විදේශ ආයෝජන ගේන්න පුළුවන් අපනෑනේ ඉලක්ක කරගත් කර්මාන්තකරණයක් සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න තිබුණා. එහෙම වැඩපිළිවෙලක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. මොකද වරායක් තිබුණු පරිදි කර්මාන්තෙන්නේ නැහැ. වැදගත් කරුණු කාරණා කිහිපයක් අංග සම්පූර්ණයි. එකක් තමයි රටේ ආර්ථික ප්‍රතිපත්තිය. රටේ ආර්ථික ප්‍රතිපත්තිය විදේශ ආයෝජන සඳහා හිතකර වෙන්න. දෙවෙනි කාරණේ රටේ බදු ප්‍රතිපත්තිය. රටකට නිශ්චිත බදු ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ වගේම ආයෝජකයන් ආකර්ෂණය වෙන ආකාරයෙන් කටයුතු වෙනවා. ඒ වගේම රටක තියෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදී රටකට තමයි සාමාන්‍යයෙන් ආයෝජකෙක් ඉන්නේ. ඒ වගේම ද්විපාර්ෂික වෙළඳ ගිවිසුම් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් රටක ආයෝජන සඳහා ආකර්ෂණය වෙන්නේ තාම වැදගත්. අපි සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ ගිවිසුමකට එළ මේ කර්ම කරණා සම්පූර්ණ වෙනකොට තමයි ආයෝජකයෝ රටකට ආයෝජනය කරන්න ආකර්ෂණය වෙන්නේ. රාජපක්ෂ ආණ්ඩුව මම කියන්නේ නැහැ ආයෝජකයෝ හොයන්න යුතු විදිය කියලා. ඒගොල්ලෝ අවස්ථා දෙකකදී RFP කෝල් කරා මිරිජ්ජවිල අපරායන සැකසුම් කලාපයට request for proposals. අවස්ථා දෙකක කැඳවුවා. හැබැයි අවස්ථා දෙකේම කිසිදු ආයෝජනයක් සඳහා යෝජනා ඉදිරිපත් වුණේ නැහැ. මොකද ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. හිතකර ආර්ථික වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ වගේම බදු ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ වගේම රට ජාත්‍යන්තර ඉදිරියේ පිළිගැනීමට ලක් වෙලා තිබුණේ නැහැ. ඒ කරුණු කාරණා හින්දා තමයි මිරිජ්ජවිල අපනයන කලාපයට ආයෝජකයෝ ආවේ නැත්තේ. 2004 තමයි මිරිජ්ජවිල අපරාධ සැකසුම් කලාපය ආරම්භ කරන්නේ. 2015 වෙනකම් මිරිජ්ජවිල අපරාධ සැකසුම් කලාපේ අක්කර 600ක් කර්මාන්ත දෙකක් දෙකක් ඇවිල්ලා දුනා. තරුඩා ආයෝජන අක්කර 600ක් මේ භූමියක් ඉදිරියට දෙන්නේ. අපිට පුළුවන් වුණා 2015 පස්සේ මේ රටේ බදු ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති
ඒ වගේම විදේශ සම්බන්ධතා ද්විපාක්ෂික ව්‍යුසුම් හරහා මේ උපායය මාර්ගිකව ඉතාම වැදගත් හම්බන්තොට ප්‍රදේශයට කර්මාන්තකේ ඒක ප්‍රතිඵලයක් විදියට තමයි 2017 සිල්පාක් රිෆයිනරිස් ආයතනයේ ඉදිරිගත කරපු ප්‍රොපෝසල් එකට අනුව අපිට ඊයේ පෙරේදා නැත්නම් 24 වෙනිදා මේ ඩොලර් බිලියන 3.85ක දෙවැන්ත තෙල් බිල් පහදුවේ කටයුතු මූලික කටයුතු ආරම්භ කරන්න පුළුවන්. ඒ ව්‍යාපෘතිය මාස 44ක් ඇතුළත එන්න නැත්නම් අවුරුදු 3.5ක් ඇතුළත නිම කරන්න නියමිතයි. දැනට අපේ රටේ අපනයනය එක්ස්පෝර්ට් තියෙන්නේ ඩොලර් 2018 වසරේ ඩොලර් මිලියන 17කට ආසන්න ප්‍රමාණයක් සමාන ඩොලර් බිලියන 17ක් ඉඳලා තමයි අපේ අපනයනයක් තිබුණේ. ඒකත් 140ක ආසන්න වර්ධනයක් තිබුණා. ඒතර මේ තෙල් පිරි පහදුවේ වැඩ කටයුතු අවසන් වෙලා මොකද මේ 100%ක්ම අපනයනයේ ඉලක්ක කරගත් තෙල් පිරි පහදුවක් අවුරුදු 3 වාරයක අවසන් වුණාට පස්සේ අපේ අපනයනයන් සඳහා තවත් ඩොලර් බිලියන 7ක අපනයනයක් එකතු වෙනවා මේ තෙල් පිරි පහදුව තුල. 14 7ක් විතරයි. තව අවුරුදු 3 වාරයක් ඇති 17 තියෙන්නේ. අපේ ඉලක්කය තමයි 2020 වෙනකොට ඩොලර් බිලියන 22 දක්වා අරගෙන යාම අපේ අපනයනය. ඒක අපිට පුළුවන් වෙනවා 2022 වෙනකොට මේ ව්‍යාපෘතිය අවසන් කරන්න පුළුවන් වේ 2022 මැද භාගයේ වෙනකොට. ඒක අපිට පුළුවන් වෙනවා ඒකට අමතරව ඩොලර් බිලියන 7ක් එකතු කරන්න. ඒක මොකද කියන්නේ සාර ජයග්‍රහණය. ඒ වගේම තෙල් පිරි පහදුවක් කිව්වහම තෙල් පිරි පහදුවක් පමණක්ම නෙවෙයි. අපේ කෝවිඩ් ටිකේ දැක්කා විශාල කලබ ගැණියක් කරුවා ඕමාන් රටේ සම්බන්ධතාවයක් කියලා. ඒ රටේ හිම ආයෝජනයක් නැහැ කියලා. මහා ලොකු බොරුවක් තමයි මේ රජය නිර්මාණය කරලා තියෙන්නේ. ඡන්දයක් බලාගෙන බොරු ගොතනවා, බොරු මවනවා කිව්වා. ඊට පස්සේ ඕමාන් රජයේ තෙල් සහ ખનිජ තෙල් සහ වායු පිළිබඳව අමාත්‍ය මොහමඩ් හමඩ් මැතිතුමා ආචාර්ය මොහමඩ් ඩවන් මැතිතුමා ආවට පස්සේ මේගොල්ලන්ගේ කටවල් වෙහෙරදී. ඒත් සමහර වාචාලයෝ කියලා තිබුණා මේ හයර් එකට කුලියටද ගෙනාවේ මේ අමතිවරයා කියලා. ඉතින් කුලිය වැඩ කරන අමතිවරු ලංකාවේ ඉන්න ඇතිතුමාලගේ බලය කාලේ. හැබැයි ඕමාන් රජය වගේ ඕමාන් රට වගේ රටවල එහෙම අමතිවරු නැහැ. කුලියට කහින අය නම් මෙහි ඉන්නවා විපක්ෂේ. කුලියට වැඩ කරන අමතිවරු 2015 කලින් ඉන්න ඇති. හැබැයි වෙනත් රටවල අපි දන්නා තරමේ එහෙම අමතිවරු නැහැ. ඕමාන් රටේ ඒ අමතිවරේ අවුරුදු 21ක් මේ අමාත්‍යාංශයේ කටයුතු කරන අමතිවරේ ප්‍රබල අමාත්‍යාංශයක. ඉතින් ඒ නිසා ඒ වගේම ආචාර්ය උපාධියක් තියෙන අමතිවරේ බුද්ධිමත් අමතිවරේ එතුමා ආවා. එතුමා ඇවිල්ලා එතුමා ඊයේ දිනේ අපිත් එක්ක සාකච්ඡා කරලා එතුමා කිව්වේ 2054 වෙනකොට මේ රටේ මේ ලෝකේ ඩීසල් පෙට්‍රල් වගේ ද්‍රව ඉන්ධන සාරා තියෙන ඉල්ලුම අඩු වෙනවා. මොකද ඉදිරියේදී වාහන ගොඩක් විද්‍යුත් වාහන බවට පත් වෙනවා. ඉදිරියෙන් ක්‍රියාත්මක වෙන වාහන බවට. ඒ වගේම තවත් තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ ද්‍රව ඉන්ධන ඩීසල් පෙට්‍රල් වගේ ඒවා භාවිතාවය තාම අඩු වෙනවා. ඒ නිසා වැඩි අවධානයක් යොමු කරන්න ඕන මේකේ මේ තෙල් පිරි පහදුවක තවත් බයි ප්‍රොඩක්ට් ගණනාවක් තියෙනවා. ධාර්ණයක් ඇදිර අපිට මේ රටේ විශාල කෘෂිකාර්මික රටක්. එතුමා කිව්වේ මේ ඕමාන් ඇමතිවරයා. එතුමා කිව්වා මේ කෘෂිකාර්මික රටේ පොහොර අවශ්‍යතාවය. මේ ඔයිල් රිෆයිනරි එකත් එක්ක සමගාමී. මොකද ඒකේ අමතර ඒකේ ඉන බයි ප්‍රොඩක්ට් භාවිත කරලා සේල්සියම් අපිට පොහොර නිෂ්පාදනය සඳහා කර්මාන්තශාලා ඉදිරි කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ 63% අතර වෙන විට අපි අපනයනයන්ගේ 63% අපේ ඇඟලුම් කර්මාන්තයෙන් තමයි අපනයනය වෙන්නේ. විශාල ඇඟලුම් කර්මාන්තයක් තියෙන රටක් අපේ රට. ඒතොර ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මේ තුලින් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම පොලිස්ටර් ඒ වගේ පොලිඑතිලින් වගේ රසායන ද්‍රව්‍ය තුලින්
ෆැබ්‍රික් කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්. ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සහ ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න තමා සූදානම් කෙනෙක් වෙන්නේ. මොකද ඒ අය දන්නවා මේ කර්මාන්තයේ ඉවසර ගන්නවා කියන දා විදිහට ඉදිරියේදී මේ ලෝක ඉන්ධන භාවිතය එක්ක කොයි පැත්තටද අපි යමු වෙන්න ඕනේ කියන කාරණා. ඒ නිසා එතුමා ඊයේ අපි අමාත්‍යාංශයේදී මලින් සමරේ ප්‍රමුඛතුමා ඒ වගේම අපේ අනිත්‍යල මුතුමා විදිහට කටයුතු කරන කබීර සිම්මත්තුමාත් ආනුභාගමගේ නියෝජ්‍ය අමාත්‍යතුමියත් පෙට්‍රෝලියම් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු නිලධාරීන් එක්ක අපි සාකච්ඡා කළා. ඉතින් ඉදිරියේදී මේ තෙල් පිරිපාදුව තුළින් ඊට සමගාමීව තවත් කර්මාන්ත ගණනාවක් ආරම්භ කරන්න පුළුවන් තැනට අපිට පුළුවන් වුණා මේ සාකච්ඡා ඉදිරියට ආවයි. අපිට අප්‍රේල් මාසේ අවසාන සතියේ තුමා ආරාධනා කරා ඔමන් රටේ සංචාරයක් සඳහා. අපිට තවදුරටත් ඒ ඉදිරි පියවරවල් තබන්න ඉදිරි සාකච්ඡා තබන්න අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඒ නිසා ඒ අමතිවරයා කුලියට හෝ පද්දට හොයාගත්තු අමතිවරයෙක් නෙමෙයි කියන එක මම පැහැදිලිවම මේක ප්‍රකාශ කරපු මට මතක විදිහට රෝහිත අබේගුණ මහත්තයා කියනවා මම දන්නේ නැහැ එතුමා කුලියට ඒ වගේ වැඩ කරනවාද කියලා. බැලූබල් බන්න බේරෝ එතුමා මේ කුලියට ඒ වගේ කොන්තරත් කරන කෙනෙක් කියලා. ඒ වගේම මේ දෙල්බිර් පහදුව තුලින් රැකියා 4500ක් පමණ ලිපිවාවක් රැකියා නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම අපේ විදුලි දේශ ආයතන වල මෙන්න 3.5 කියන්නේ ඉතාලියට තමයි. අපි 1978 සිට මේ දක්වා අපේ රටේ සමස්ත ඍජු විදේශ ආයතන කියන්නේ ඩොලර් මිලියන 17.5 බලන්න 1978 ඉඳලා මේ දක්වා තියෙන ඩොලර් මිලියන 17.5. එතකොට ඒකට අමතරව ඩොලර් මිලියන 3.85 එකතු වෙනවා කියන්නේ මේ කෙටි කාලයක් ඇතුළත කියන්නේ ශාල වර්ධනයක් අපේ රටේ ආර්ථිකයේ හැරෝම් ලක්ෂයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ අතේ දැවැත්ත ආයතන. ඒ වගේම මේ භූමියේ දින දිවෙන සිමෙන්ති කර්මාන්ත ශාලාව. ඒ වගේම තව කාරණයක් කියන්න ඕන. ඊයේ නාමල් රාජපක්ෂ අපේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මාත් එක්ක පාර්ලිමේන්තුවේදී විශාල විවාදයකට පැටලුණා. මම ඊයේ පාර්ලිමේන්තුවේ කතා කරන්න බලන නියමිත කතාවක් තිබුණේ නැහැ. මම පාර්ලිමේන්තුවේ පහළ මාලයේදී මේ බොරු තොංගණන් පාර්ලිමේන්තුවේ හලනවා දැකලා මම දුවන ගියා පොඩ උත්තර දෙන්න. උත්තර දෙන්න ගියාම මට අපේ සභානායකතුමා අතරේක කාලයක් ලැබලා දුන්නා. ඉතින් එතුමා කිව්වා මේ මිරිච්ච වෙලේ ඉඳන් මේ වරායේ තෙල් ටැංකි සංකීර්ණයේ තියෙන තැනට ගොඩක් දුරයි කිව්වා. එතුමා මට වඩා හොඳට මම දන්නවා හම්බන්තොට දන්නවා. හැබැයි එතුමාට කියන්න ඕන මේ මිරිච්ච විල විතරක් නෙමෙයි මිරිච්ච විල අපි ගත්ත දෙ අක්කර 200 ආයතන අපරාධ සැකසුම් කලාපයක් කර 200ට අමතරව එතනින් එහා පැත්තේ වරාය භූමියේ තියෙන තවත් අක්කර 400ක් මහවැලි අධිකාරියට අයිති මාත්‍ර 400කුත් දැනනකොට අපිට මේ භූමියේ ඉදිකිරීම කටයුතු සඳහා අවසරය ලැබිලා තියෙනවා. ඒ අක්කර 400ක් මෙකට ඇතුළත්. එතකොට මේ වගේ ඩොලර් බිලියන 4කට ආසන්න ආයතනයකදී මේ තෙල් ප්‍රවාහණයට අවශ්‍ය නලපද්ධතිය කිලෝමීටර 6-7ක් එළනවා කියන එක මහ ලොකු වියදමක් නෙමෙයි. මේක හරිතක තෙල් ටැංකි සංකීර්ණය දැනට තියෙන භූමියෙම මේක වරායට සම්බන්ධ කරගන්න ඕන කියලා තාක්ෂණික ගැටලුවක් නැහැ. කොහොම වුණත් මිරිච්ච විරසිට දැනට හම්බන්තොට වරායට පිටදින් තියෙන මාර්ගයට යාබදව ඒ භූමිය වටේ අපේ අක්කර 600ට ඇතුළත්ව නලපද්ධතියක් එලන්න තමයි ඒගොල්ලෝ සරසම් කරලා තියෙන්නේ. ඒ නිසා මේ භූමිය දුරයි නලපද්ධතියට. ඒ වගේම තවත් ගොන් කතාවක් මොඩ කතාවක් කිව්වා හම්බන්තොට මහ රෝහල යටින් අපි මේ තෙල් නල යොදනවා කියලා. මේ වගේ මොඩ කතාවක් කිව්වා. ඒ වගේ කතා කියලා මම හිතන්නේ ඉතිහාසයේදී නම් දෙක මේ කතා දාලා අපිට hina වෙන්න පුළුවන් මේ ආයතන භූමිය ස්ථාපිත වෙලා
තවසර පහයකින් මේ ප්‍රදේශයේ සමර්ධන වෙනකොට මේ තෙල්පිරි පහදු සක්‍රීය රටේ ආර්ථිකයට දායාද වෙනකොට මේ ප්‍රදේශයේ මම දන්නේ නාමල් රාජපක්ෂ මහත්මයාට අහකබලාගෙන අස්වහරන් තමයි යන්නේ. ඒ වගේම මම තුමා කිව්වනේ කාරණේ තමයි මේ සිමෙන්ති කර්මාන්තශාලාවට සමගාමීව සිමෙන්ති කර්මාන්තශාලාවට නිසා හම්බන්තොට ලුණු ලේවා අපවිත්‍ර වෙනවා කියලා. අපවිත්‍ර වෙනවා. ඒකෙන් කාරණා කිහිපයක් ගම් වෙනවා. එකක් තමයි ඒගොල්ලෝ මේ වරාය හදලා තියෙන වැරදිතර. ඒගොල්ලන්ට මේ හම්බන්තොට ලුණු ලේවාය මේ කියන තරම් ඉතාම වටිනා සම්පතක් නම් මෙතන වරායක් හදලා හැදී යුතු නැහැ. වරාය නිසා විශාල කර්මාන්තකරණයක් සිදු වෙනවා. ඒතොර ලුණු ලේවාය අස්සේ වරාය හදපු එකේ වැරද්ද ඒගොල්ලෝ බාරගන්න. අනිත්තර මේ සිනිති කර්මාන්තශාලාවකට කතා කරද්දී පැහැදිලිවම කියනවා මේ සිනිති කර්මාන්තශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්නේ විදේශ රටවලින් නැවවලින් ගෙනල්ලා වරාය භූමියේ සිට හම්බන්තොට සිනිති කර්මාන්තශාලාව දක්වා වාහනවලින් මේ ප්‍රවාහනය කරනවා. අර කන්වේ එකක් පාවිච්චි කරලා ඒ කන්වේ එකක් කිලෝමීටර් කමාරක් විතර දුර වරාය කර්මාන්තශාලාව අතර ඉදි කරලා ඒක 100% ආවරණය කරපු කන්වේ එකක්. ඒකේ කීයටවත් ඩස්ට් එකක් එළියට යන්නේ නැහැ. ඒ කන්වේ එක තුලින් තමයි බාහිර ප්‍රවාහනය සිද්ධ වෙන්නේ. ඒ වගේම ජර්මන් තාක්ෂණය භාවිත කරන අති නවීන සිමෙන්ති කර්මාන්තශාලාවක් මේක. දැන්ටමත් භූමියේ වැඩ කටයුතු 120ක් විතර වැඩ ඉවර ඇතන. භූමිය සකස් කිරීමේ වැඩ ඉවරයි. රුපියල් මිලියන 85ක් විතර ඉඳන් කරලා දැන් භූමිය සකස් කිරීම ඉවරයි. ඒ වගේම තවත් කවුද කියලා තිබුණා මේ බොරුවට මුල් ගලක් තිබ්බේ අගමැතිතුමාගෙන් අල්ලලා කියලා සිමෙන්ති කර්මාන්තශාලාවේ මුල් ගල මෙහෙ කලින් තිබ්බා කියලා. අපේ එක හරියට පටලගෙන. එදා මුල් ගල් අපි එකයි තිබ්බේ. කර්මාන්තශාලා දෙකක් තිබ්බා. දෙකේම සමර පළක නිරාවරණය කරා. තෙල්පිරි පහදුවේ විතර අපි මුල් ගලක් තිබ්බා. සිමෙන්ති කර්මාන්තශාලාවේ මුල් ගලක් එදා අගමැතිතුමා කියලා තිබෙන්නේ. මේ ආයතනයෝ ඔවුන් සුබනකටකට අනුව මීට සති 3කට ඉතර කලින් මුල් ගල තිබ්බා. ඕක පැටලෙන කාරණයක් නෙමෙයි. අපෙන් එවන කියනවා. ඒක මුල් ගලයි තිබ්බේ. සිමෙන්ති කර්මාන්තශාලාවේ මුල් ගල මීට සති 2කට කලින් ඒ ආයතනය තිබ්බා. අපි දන්නවා. ඒ නිසා මේ වගේ සිල්ලර කතා හොයලා ඉන්න තමයි අද මේගොල්ලන්ට වෙලා තියෙන්නේ. ඒ වගේම නාමර රාජපක්ෂ මහත්මයා කිව්වා බූන්දල කුරුළු වබේ භූමියක් තියෙනවා. මේ සංචාරක පක්ෂීන්ට මේක බාධාවක්. මේ මොන විහිළු කතාවද? කුරුළු වබේ භූමිය ගැන හිතලාද මත්තල ගුවන්තුර පොලක් ඇදලා. අද මත්තල ගුවන්තුර පොලට ඉඳලා හිටලා ගුවන් යානයක් එද්දි මොනරු 10ක් 15ක් මරලා දාන්න ඕන ගුවන් යානෙ ඉන්න පැටි. මොකද මොනරු ඉන්නේ. ඒ වගේම මත්තල ගුවන්තුර පොල ඒ ඉදි කරලා තියෙන භූමි ප්‍රදේශේ සාල වශයෙන් අලි ගැවසර ප්‍රදේශේ. අලි මංකඩක් විතරක් නෙමෙයි අලි ගැවසර ප්‍රදේශේ. අලි එළවන්න වෙනම පරිශ්‍රමයක් තරම් වෙලා තියෙනවා. දැන් මම නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් ඊයේ දැරුවේ මේ වරාය මොනවටද හැදුවේ කියලා. තුමාලා කියන විදිහට තෙල්පිරි පහදුවක් මෙතනට හදනවටත් විරුද්ධද? සිමෙන්ති කර්මාන්තශාලාවක් හදනවටත් විරුද්ධද? ඒහා සමාන වෙන කර්මාන්තශාලා හදන්නත් මේගොල්ලෝ විරුද්ධ ඇදෙන. එහෙනම් වරායක් මොනවටද? කුමන කටයුතු වලට භාවිතා කරන්නේ? දීවරයට භාවිතා කරන්නේ? එහෙම නැත්නම් මේ වරාය තටාකේ මාළු ඇති කරන්නේ? එහෙම නැත්නම් ස්විමින් පූල් එකක් කරගන්නද? අපිට පැහැදිලි කරලා දෙනවා නම් අපේ නාම රාජපක්ෂ අපේ ගරු මන්ත්‍රීතුමා හොඳයි මොනවටද ඒගොල්ලන්ගේ උපාය මාර්ගයේ සැලසුමන මේ වරාය භාවිතා කරන්නේ කියන්නේ. කුමන කර්මාන්තද ගේන්නේ කියන්නේ? නැත්නම් කර්මාන්ත කරන්නේ සදහා මට පේන්නේ ඒගොල්ලන්ගේ සැලසුමක් තිබිලා නැහැ මේ කියන්නේ. ඒ නිසා මේගොල්ලන්ගේ මේ විරෝධය කුදු ඊර්ෂ්‍යාව වෛරය කෝධය මත පදනම් වුණු විරෝධයක් විදිහට තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේ මම සතුටු වෙනවා ඒගොල්ලෝ අද දිනේ මේ විදිහට මේ තෙල්පිරි පහදුවට සිවිල් ධර්මාශාලාවට දක්වන විරෝධය සම්බන්ධ. මොකද යම් දිනක මේ විරෝධය නිසා ඒගොල්ලන්ට අඬන්න වෙනවා. මේ ප්‍රදේශයේ දියුණු වෙනකොට මේ ප්‍රදේශයේ සිමෙන්ති කර්මාන්තශාලා තෙල්පිරි පහදුවේ විශාල ආර්ථික පිබිදීමක් ඇති වෙනවා. රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා ඒ ප්‍රදේශයේ දුප්පත් ජනතාව මේ ස්ථානවල මේ කර්මාන්තශාලාවල රැකියා කරනකොට ඒගොල්ලන්ට ලැජ්ජාවේ තමයි අහකබලානේ යන්නේ.
මොකද ඒගොල්ලෝ මේකට විරෝධතාවය පළ කරලා තියෙනවා කියන එක ඊයේ පැහැදිලිව පෙන්නුවා පෞගේ කාලෙත් ඒ නිසා මම සතුටු වෙනවා අම්බන්දර වරාය මේ ඉන ධර්මාන්ත වලට විරුද්ධව නම් රාජපක්ෂ මන්ත්‍රීතුමා සහ මේ පොහොත්තු කල්ලියේ සමාජිකව දක්වපු දරපු අදහස් සම්බන්ධ ඒ වගේම අහන්න තියනවා ඥානීයක සිවෙන්ති කර්මාන්ත ශාලාවේ ඉදිරි මාස 18ක ඒ කියන්නේ අවුරුදු එකම ආරයෙන් අවසන් වෙනවා. ඒතරම දැනටමත් සිවෙන්ති කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු පටන් ගන්න මාස දෙකකට වැඩි. අවංකව. ඊක ඔබතුමාලා ගිහිල්ලා බලන්න ඒකේ භූමිය සකස් කිරීමට විශාල වේදනා. මගේ මිලියන 80කට 85කට ආසන්න ප්‍රමාණයක් ඒ ආයතනය දරලා. මොකද ඒක සමතලා භූමියක් නෙමෙයි. පහළ ප්‍රදේශයේ වගුරු බිමක්, ඉහළ ප්‍රදේශයේ උස් බිමක්. ඒ උස් බිම පැත්තෙන් විශාල ප්‍රමාණයක් අඩි 15ක් 16ක් කපලා ඒ වගුරුම ගොඩ කරලා තමයි මේ දැනිතලා ඉදිකිරීම වලට යෝග්‍ය ආකාරයට මේ භූමිය සකස් කරලා තියෙනවා. ඉතින් ආයතනයකට එහෙම පිස්සුවක් නැහැ නිකන් භූමියක් සමතලා කරන්න. මොකද ඒගොල්ලෝ මේ කෙසලීටවන්ට මේ භූමිය සමතලා කරලා තියෙන්නේ. ඉතින් මහින්දානන්ද අලුත්ගේ මේ මහත්තයා හැමදාම කටවාචාලකමට කියනවා. හැබැයි පහු වෙනකොට ඒගොල්ලන්ට මේ කියපුව අමතක වෙනවා. මේ නිසා මුස්මාලා නිතර මාධ්‍යෙ මතක් කරන්නේ ඒගොල්ලෝ මේ විරුද්ධව ප්‍රකාශ කරපුවා ගැන. මේ සුවසරියන උඩත් මහින්දානන්ද අලුත්ගේ මේ මහත්තයා කිව්වනේ රෝතු සේ වෙනවා කියලා. දැන් එයාලම නැගලා යනවා මේ වගේ. ඒ නිසා මහින්දානන්ද අලුත්ගේ මහත්තයලා හැමදාම කටවාචාලකමට කිව්වේ කිසිම හරයක් නැති දේ. මොනාද සම්පූර්ණ බොරුවක්. එක එක අය පෞද්ගලිකව ආජිකින්ද මඩ ගහන තත්ත්වයක් තියෙනවා. ඒක සම්පූර්ණ බොරුවක්. සිමෙන්ති කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කරන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක්. ඔහු තමයි ලංවා වාණිජ කර්මාන්ත ශාලාවේ අධිපතිවරයා. ඔහු තමයි සදා ආයෝජනය කරන්නේ. ඒ වගේම කොරණ තියෙන රිජිත්ය කර්මාන්ත ශාලාව සඳහා ඔහු තමයි ආයෝජනය කරන්නේ. ඔහු ඩොලර් මිලියන 250 කට ආයෝජනය කරනවා කොරණ රිජිත්ය කර්මාන්ත ශාලාවේ. ඒකේ වැඩ කටයුතු ගන්න 70% කට වඩා ප්‍රසන්න වෙලා තියෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට පළමු ටයරය නිෂ්පාදනය කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ටයර් මිලියන 12ක් නිර්මාණ නිෂ්පාදනය කරන දැවැන්ත කර්මාන්ත ශාලාව. දැවැන්ත කර්මාන්ත ශාලාවක් ඔවතරම නන්දන ජයදේව ලොකු විතාන කියන ව්‍යාපාරිකයා. ඔහු මම නම් කිසිම තැනක එතුමා හොරෙක් කියලා හඳුන්වලා දුන්නේ නැහැ. අපේ සමහර වේදිකාවල එතුමා කියන විදිහට හොරෙක් කියලා නෙමෙයි හඳුන්වන්නේ. අර ඩුබායි වල මැරියට් හෝටලයේ එතුමාගේ කිව්වට එතුමාගේ නෙමෙයි රාජපක්ෂ මහත්තයලගේ සල්ලි කියලා කතාවක් ගියා. හැබැයි රාජපක්ෂ මහත්තයලගේ සල්ලි කොහෙ කොහෙ ඇති මම දන්නේ නැහැ. ඒක නන්දන ලෝකේ තාර මහත්තයාගේද මොකද කියලා. හැබැයි නන්දන ලෝකේ තාර මහත්මයා ඩුබායි වල ව්‍යාපාර කරන්නේ ධනසි 80 ගණන්. නිලෝනා ෆැෂන් කියන ගාමන්ට් එකෙන් තමයි තම ව්‍යාපාර ආරම්භ කරේ. ඔනික් ස්ටිල් කියන සමාගමක් තියෙනවා. මූලික කාලෙදී දැන් සමාගම් ගණනාවක් තියෙනවා. මේ සමාගම් ගණනාවෙන් මැරියට් හෝටලේ කියන්නේ තාම කුඩා ආයෝජනයක්. ඉතින් රාජපක්ෂ මහත්තයලගේ සල්ලි තියෙන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. නමුත් අපි ඔබතුමාලා කියපු විදිහට අධ්‍යයන කාලේ එහෙම විශාල ප්‍රචාරයක් ගියා. අපේ දේශපාලනය සම්බන්ධව අදහස් ප්‍රකාශ කරා. ඉතින් රාජපක්ෂ මහත්තුරු ගනුදෙනු කරපු ආකාරයට නෙමෙයි මේ රජය ගනුදෙනු කරන්නේ. මේ රජය කිසිදු ව්‍යාපාරිකයෙකුගේ කප්පම් ගන්නේ නැහැ. ව්‍යාපාරිකයන්ට බලපෑම් කරන්නේ නැහැ. ව්‍යාපාරිකයන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය සහනය දෙනවා මෙයා. ඒ නිසා තමයි නන්දන ලෝකේ තාර මහත්මයලා ඩුබායි වලින් ආයතන අරගෙන ලංකාවට එන්නේ. එතුමා මේ වගේ දැවැන්ත ආයතන කරන්නේ මේ රටේ අද මේ ව්‍යාපාරිකයන්ට නිදහසේ ආයෝජනය කරන්න පුළුවන් වටපිටාවක් තියෙන නිසා. ඒ නිසා අපි සතුටු වෙන්න ඕන. මොකද අපි මේ මුදල් බොහොම විනිවිදභාවයෙන් රටට ඒ නීත්‍යානුක්‍රම වල ක්‍රමවේද තුලින් තමයි ගෙන්නලා තියෙන්නේ.
ශ්‍රී ලංකා ආයතන මණ්ඩලයව අධීක්ෂණය කරලා තියෙනවා මේ සෑම ව්‍යාපෘතියකම එකක් නෙමෙයි ඒ ක්‍රමවේදවල තුල ඇවිල්ලා තියෙනවා ඒ නිසා පෞද්ගලිකව එක්කෙනා කියන කාරණා ගැන අපි තැකීමකට ලක් කරන්නේ නැහැ ඒ සම්බන්ධව අදාළ ආයතන කටයුතු කරමින් යනවා මේගොල්ලොත් ඉතින් කොණ්ඩ ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙමෙයි අහුවෙන්ට නෙමෙයි වරකම් කරලා තියෙන්නේ ගොඩක් වරකම් ඉතින් අපි නමුත් රජයක් විදිහට ඔබලෙම උත්සාහ කරන්න ඕන ඒ සම්බන්ධව තියෙන පරීක්ෂණ වේගවත් කරලා කඩිනමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න වෙනවා දැන් මම අවුරුදු තුනේම හොයනවා යම් යම් නඩු කටයුතු සිදුවෙමින් යනවා යම් යම් කරුණු කාරණා CID එකේ හොයාගෙන දිනවා ඉතින් සමහර නිලධාරීන් එයාට තොරතුරු දීලා තියෙනවා අපිවත් දිනවා සමහර CID නිලධාරීන් මේ නඩු කටයුතු කරනවා අරකටද තොරතුරු දීලා තියෙනවා සමහර නඩු වලින් පෞද්ගලික කාලේ බේරුණේ ඒවත් තියෙනවා දැන් ඉතින් මම හිතන්නේ අපිව කඩිනම් කරලා මේකවත් කරලා කටයුතු කරන්න ඕන කාලේ දැන් ජනාධිපතිතුමා මම හිතන්නේ කඩිනම් මේ කටයුතු අවසන් කරගන්න මේ සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා පරිසර වර්තාවක් විශේෂයෙන්ම දැන් මේ කර්මාන්තශාලා දෙක සිමෙන්ති කර්මාන්තශාලාවත් දෙල්පිරි පහදුවේ ටැංකි සංකීර්ණයත් ඉදි වෙන්නේ මිරිජ්ජ වෙල අපනායන සැකසුම් කලාපය තුල. ඒතර මේ අපනායන සැකසුම් කලාපයක් ආරම්භ කරද්දී ඒකට පරිසර EI එකක් පරිසර වර්තාවක් අරගෙන තියෙනවා. සහතිකයක් කරන් දෙනවා. නමුත් මේ තෙල්පිරි පහදුව සඳහා ඒ පරිසර සහතිකෙන් ආවරණය වෙන්නේ නැහැ. මොකද ඒ මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපේ හදද්දී මේ තෙල්පිරි පහදුව වයින්කට බලාපොරොත්තුෙන් පරිසර වාර්තා අරගෙන නැහැ. ඒ නිසා ඒ පරිසර වාර්තාවට අපිට ඇමුණුමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ඇමුණුම සඳහා අවශ්‍ය කටයුතු කරමින් යනවා. කොහොමද සම්පූර්ණ හැබැත් භූමියේ දිනනවා තෙල්පිරි පහදුව මහවැලි අධිකාරියට ඒ සඳහා සම්පූර්ණ පරිසර වර්තාවක් මාස 6ක් ඇතුළත අවසන් කරන්න අදාළ බලධාරීන් නිලධාරීන් කටයුතු කරමින් යනවා. දැන් ඔය පරිසර වර්තාවේ ආව මේක සුදුසු නැහැ කියලා ඔය තෙල්පිරි පහදුව. එහෙම වුණොත් අපෝ මේක අයින් කරගන්න ඕනේ. මෙහෙමයි දැන් අපිට වඩා සිංගප්පූරු වගේ රටක් අපේ මේ තෙල්පිරි පහදුවේ බැල ඉන්ධන බැරල් ලක්ෂ දෙකක් තමයි නිෂ්පාදනය. සිංගප්පූරුව වගේ රටක ඉන්ධන බැරල් 1.3 1.3ක් නිෂ්පාදනය වෙනවා. මොකද අපේ අද නවීන තාක්ෂණයෙන් හැපි තෙල්පිරි පහදු සංකීර්ණ තමයි ලෝකෙ බිහි වෙන්නේ. ඒවා ඉතාමත්ම උසස් තාක්ෂණයෙන් යුතු තෙල්පිරි. එතකොට මේන පරිසර වර්තා අනිවාර්යෙන් ඒ කන්ඩිෂන් සපුරන්න පුළුවන් ඒ නිර්ණායකයන් සපුරන්න පුළුවන් හැකියාව මේ කර්මාන්තශාලා වල තියෙනවා. ඒ නිසා තමයි මේ ආයෝජකයෝ විද්‍යුම ආයෝජනය කරන්න සූදානමින් ඉන්නේ. ඒත් ඒ කර්මාන්ත මේ කර්මාන්තේ ඉන්නේ හම්බන්තොට වරාය එක්ක සමීපව ඒ සම්බන්ධ වෙච්ච කර්මාන්තයක් විදිහට. ඒ නිසා මම විශ්වාස කරනවා හැම ගැටලුවක් නැති වෙයි කියලා. මොකද සාමාන්‍ය ආයෝජකෙක් මේවා ගැන යම් පෙර ඇගීමක් කරලා ප්‍රීවිසිබිලිටි එකක් කරලා තමයි වැඩ පටන් ගන්න. ඉතින් ඒ සම්බන්ධව විශ්වාස කරනවා මොකද මේ වාය මාර්ගික හම්බන්තොට සංවර්ධනය කරන්න නම් මෙවන් කර්මාන්ත එන්න ඕනේ. දැන් අපේ තියෙන තෙල්පිරි පහදුව සපුගස්කන්දනේ තියෙන්නේ. ඒ සපුගස්කන්දේ තියෙන තෙල්පිරි පහදුවේ දැරස 67 තමයි 62 වටුනේ වැඩ ආරම්භ කළා 67 තමයි අවසන් වෙන්නේ. ඒක තාම පරණ තෙල්පිරි පහදුව. ඒක තියෙන්නේ කොළඹට තාම ආසන්න. එහෙනම් හම්බන්තොට නවීන තාක්ෂණයෙන් යුතු තෙල්පිරි පහදුවක් නොකුවලා පේනවාද කියන කොමුතුමාලම වඩා කල්පනා කරලා බලන්න. අද වෙනකොටත් අපිට සපුගස්කන්ද තෙල්පිරි පහදුව නවීකරණය කරන්න බැරි තත්ත්වයකට උදාලා තියෙනවා. ඒක මෙනුවට රීප්ලේස් කරන්න. අලුතෙන්ම තෙල්පිරි පහදුවක් ගේන්න වෙන තත්ත්වයකට පත් වෙනවා. ඒක තමයි පරණයි තෙල්පිරි. ඒතර අපි එහෙනම් මේ තෙල්පිරි පහදුවක් අපේ රජයේ නීති කරන කොහෙද කරන්නේ? ඒකට වඩා සුදුසුකමක් තෝරගන්න මේ රටේ අපි භූමියක් තෝරගන්න ඕනේ. ඉතින් වරාය ආශ්‍රිතව මෙවැනි කර්මාන්ත තමයි එන්නේ. අම්මාතර ත්‍රිපුණම සිංගප්පූරු දිවිලා තියෙනේ වරාය ආශ්‍රිතව තෙල්පිරි පහදු දෙවැන්න තෙල්පිරි පහදු තුනක් මේ සිංගප්පූරුවේ තෙල් පරිභෝජන ඉතාම අඩුයි. හැබැයි ඒගොල්ලෝ ඒ කලාපයට තෙල් විතර දෙනවා. එහෙනම් අපි මොනවටද මේ මෙහෙම කටයුතු කරන්නේ? අපි තීන්දුව తీරනවා නොබිය ඉස්සරහට යනවා. නැත්තම් තවත් අපි මේවා ගැන කතා කරලා අවුරුදු ගාණක් තියෙනවා. දැන් ඔබතුමා
දැන් ඔබතුමාල කියලා සාම්ප්‍රදායික වර්තාව කැඳවලා නැහැ කියලා දැන් මාස 6ක් කැඳවලා තියෙනවා අවසන් වෙලා නැහැ දැන් ඔබතුමාල විපක්ෂයේ ඉන්නකොට ඒ කාලේ මහින්ද විපක්ෂාණු තියෙන කාලේ ඔව් පරිසර වර්තා කැඳවන්නේ නැහැ කියලා කිසිම පරිසර කැඳවීම වර්තාවක් කැඳවන්නේ නැතුව තමයි මේ මේ ඉදිරියෙන් කරන්නේ ඔබතුමාල චෝදනා කරා ඔබතුමාල චෝදනා කරලා ඔබතුමාල සාම්ප්‍රදායික ඔබතුමාල මේ දේ කරනවා ඔව් අපි අපි සාහතිකව කිව්වා මත්තල වගේ ගුවන්තොට ගොඩක් ඉදි කරද්දී පරිසර වර්තාවක් තුට්ටු දෙකට මයින් කරලා නෙමෙයිකොට ගුවන්තොට ගොඩක් ඉදි කරේ. හැබැයි අපි මේ පරිසර වර්තාව එන තුරු ඔයිල් රිෆයිනරි එකේ වැඩ පටන් ගන්නෙ නෑ. අපිට ඒක කලින් කරන්න තියෙන භූමිය සකස් කිරීම තියෙනවා. එතකොට දැන් දැනට අපි ආරම්භ දෙන අක්කර 200 තියෙන්නේ තෙල් ටැංකි සංකීර්ණය. ටැංක් ෆාම් එක. ඒ ටැංක් ෆාම් එක ඉදි කිරීම ආරම්භ කරන්න තියෙන ඒවට අවශ්‍ය පරිසර වර්තාව අපි අරගෙන තමයි කරන්නේ. එතකොට රිෆයිනරි එකේ වර්තාව ලැබුණාට පස්සේ තමයි රිෆයිනරි එක ඉදි කිරීම පටන් ගන්නේ. දැන් එතකොට වර්තන වර්තාව එනකන් ඔබතුමා මේ කඩිමුඩි මේ ජන අගමැතිවරයා උපන්දිනය සඳහාමද මේ නෑ 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 දැන් අපි රිෆයිනරි එකේ වැඩ පටන් ගත්තේ නෑනේ මේ තෙල් ටැංකි සංකීර්ණ භූමියේ වැඩ කටයුතු තමයි ආරම්භ වෙන්නේ. දැන් පරිසර වර්තාව හොඳ නැහැ කිව්වොත් එතකොට කරේ නැහැ නේද අපරාධ. ඉතින් අර අසුභවාදී වැඩ කරන මේ රට දිනු කරන්න වෙන්නේ නෑ. එහෙම ආයෝජකෙක් ඉන්නේ නැහැ. එහෙම අවධානයක් තියෙනවා. මොකද ආයෝජකෙක් ආයෝජනය කරන්න කලින් පූර්ව ප්‍රීෆිසිබිලිටි එකක් කරනවා. ප්‍රීෆිසිබිලිටි එකක් කරලා තමයි පටන් ගන්න. එහෙම කරලා තමයි මේගොල්ලෝ පටන් අරන් තියෙන්නේ. ඉතින් මමත් සාධක කරනවා අනිවාර්යෙන් මේ ප්‍රදේශයට තෙල් පිරිපහදුවක් වගේ ඒක කර්මාන්ත තමයි එන්න ඕනේ. ඒ අනිවාර්යෙන් පරිසර වාර්තාවත් එයාලට නිර්ණායකයි. මොකද තෙල් පිරිපහදුවකදී කොහොමද අපද්‍රව්‍ය බැහැර කරන්නේ? අතන වෝටර් ට්‍රීට්මන්ට් ප්ලාන් ඒ නිර්ණායකයි. නිර්ණායක සපුරන්න ඕන. පරිසර වාර්තාවේදී නිර්ණායක සපුරලා අපූර්ණ කර්මාන්තයක් ගේමේ ඒ තාක්ෂණය මෙයාට තියෙන නිසා තමයි ඒගොල්ලෝ බයට තුන් මේ වෙලේ කතා කරලා. දැන් මේ ඉන්දියන් ජාතික ගැන තමයි කතා මතක් කරනවා. ඔව්. දැන් කෝල්ගාව 177යි තියෙනවා. ඔව්. දැන් එතුම ඇයි මේ ඉන්දියාවේ කම්පැනික් කරන්නේ සුන්දර ෆුඩ් කම්පැනි කරනවායි. මෙතන දැන් ඒක තමයි අපේ රටේ හැර මේ ව්‍යාපාර පිළිබඳ ඥානයක් අවබෝධයක් නැතිකම තියෙන්නේ. දැන් සිංගප්පූරුවේ ව්‍යාපාර කරන්නේ සිංගප්පූරු ජාතිය. උතුමාල ගිහලා පොඩ්ඩක් බලන්න. සිංගප්පූරු දියුල්ලා තියෙන මොනවද? එහි තියෙන නිදහස් ව්‍යාපාරික පසුබිම, ඒ වගේම ආජීවිකින් ලැබෙන පහසුකම්, ඒ වගේම මූල්‍ය ස්ථාවරත්වය, ඒ බැංකු පද්ධති, ඒවත් එක තමයි සිංගප්පූරුවට ගිහිල්ලා මිනිස්සු ඉදිරියෙන් ආයෝජනය කරන්නේ. දැන් මුතුමා අපි මොනාටද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙනද කිව්ව මොකද කරන්නේ? මොකද මේ තියෙන පහසුකම් ලබා ගන්න මේ තියෙන වාසි අපේ රටට මේ අර පයිප් එකකින් වගේ සම්බන්ධ කරන්නේ ඕන ආයතනකේ තමන් උපන් භූමියෙන් ආයෝජනය කරන්න කියලා නෑ. අපිට ඕන නම් අපිට සල්ලි තියෙනවා නම් අපිට ආයෝජනය කරන්න පුළුවන් නම් උතුමාට ආයෝජනය කරන්න පුළුවන් නම් කියලා මාලදිවේනේ. මාලදිවේ ආයෝජනය කරනවා. මාලදිවේ කම්පැනි ලියාපදිංචියක් කරලා ව්‍යාපාර කරන්න පුළුවන්. සිංගප්පූරුවේ ඒකට හොඳම රට මේ කලාවට. ඒ නිසා තමයි සිංගප්පූරුවට.